83 කලිජෝලියේ මතක සටහනක් උපුටා ගැනීම. වෛද්‍ය ඊශ්වරන් කණපතිපිල්ලේ හොරණ නගරයේදම සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. අනෙක් කෙනා වෛද්‍ය ගණේෂන්. හොරණ රෝහලේ සේවයට පැමිණි කණපතිපිල්ලේ කොහෙවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලයේ නිමා වූ පසු රජයේ සේවෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ආරම්භ කරමින් හොරණම නතර විය. නගරයේ සිංහල වෛද්‍යවරුන් සිටියද රෝගීන්ගේ වැඩි ආකර්ෂණයක් තිබුණේ දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාටය. එනොත් කණපතිපිල්ලේ විශේෂයි. හේතුව වූයේ ඔහු තුළ තිබුණු මිනිස්කමත් රුපියල් 7 ගිජු නොවීමේ ගුණයත්. වෛද්‍ය විද්‍යාලයේ සිටියදී ඔහුගේ ගුරුවරයෙකු වූ මහාචාර්ය තනබාලසුන්දරම්ගේ ගතිගුණ සහ ආකල්ප ඔහුට සම්ප්‍රේෂණය වී තිබුණි. සෙසු වෛද්‍යවරු රෑ 10 පමණ ඩිස්පන්සරිය වැසූ පසු අම්මා මුත්තා කීවත් ආයේ නම් හමුවන්නට බැරිය. නමුත් කණපතිපිල්ලේ එසේ නොවේ. මහර 2-3 ගියද නිවසේ සීනුව නාද කළ විගස රාත්‍රී ඇඳුම පිටින්ම 15 දුවගෙන එයි. මට තාම ඒ අතීතයේ මතකයි. වසර 3 වී ඇති මගේ දුව අසනීප වී දහවල් බෙහෙත් රැගෙන ගියමි. ඒත් රෑ යලි රෝගය උස්සන්න වූ නිසා රෑ 3 යලි ඔහුගේ නිවසට දිව ගියමි. පළමු සීනු හඬින්ම ඔහු දුවගෙන ආවේය. පරීක්ෂා කර බලා අලුතින් බෙහෙත් ලබා දුන් පසු මා මුදල් ගෙව්වද ඔහු එය ප්‍රතික්ෂේප කළා. නෑ නෑ, ඔයා දවල් සල්ලි දීලානේ බෙහෙත් අරන් ගියේ. තව කොච්චර බෙහෙත් දුන්නත් සල්ලි ගන්නේ නෑ. වර එක මගේ බිරිඳ රුරා ප්‍රදාහය නිසා කොළඹ මහාචාර්ය තනබාලසුන්දරම් වෙත ගෙන ගිය විට ස්ට්‍රෙප්ටෝ මයිසින් බෙහෙත් පන්තියක් විඳ ගැනීමට ඔහු නියම කළා. අපි කණපතිපිල්ලේ මුණගැසී කාරණය කීවෙමු. ඔහු එය බාරගත්තේය. බෙහෙත් පන්තියම විද නිම වූ පසු අපි මුදල් දුනිමු. ඔහුගේ පිළිතුරු වූයේ පුදුම සහගත එකක්. බෙහෙත් නියම කරලා තියෙන්නේ මගේ ගුරුවරයානේ. ඉතින් මම කොහොමද සල්ලි ගන්නේ? සල්ලි එපා. නැති බැරි අසරණ ජනතාවට මුදල් ඇතා හෝ නැතා ඔහු බෙහෙත් දුන්නේය. ඒ ඔහුගේ සැටි. කෝවිලට පමණක් නොව ඇතම් දිනවල මව සහ බිරිඳ සමග හොරණ රාජමහා විහාරයටද ආවා ගියේය. ඒකත් ඔහුගේ සැටිය. ඔහු පැමිණි බව දැනගත් විට නායක හිමිගේ සිට සියලු හිමිවරු ඔහු බැලීමට, වචනයක් දැක කතා කිරීමට විහාරයට ඇති. 83 කලිජෝලිය එළඹියේ මෙසේ තිබියදීය. දහවල් 10 පමණ වන විට එය අපේ නගරයටද පැතිරාවේය. ජාත්‍යාලයෙන් පද වැඩුණු සිංහලයෝ නගර ශුද්ධිය ආරම්භයිත් බව ආරංචි විය. නගරයේ වෛද්‍යවරුන් දෙදෙනාද ඇතුළුව තවත් ද්‍රවිඩ ව්‍යාපාර 2 විය. ඉන් එකක් සිංහල දෙමළ බද්ධ ව්‍යාපාරයක් වූ සරස්වති වෙළඳායතනයයි. අනෙක කුළුබඩු රබර් වැනි දේ එකතු කළ ජපානිගේ සිල්ලර වෙළඳ සැලයි. දුටු දෙයින් මගේ සිත මොහොතකට රික්තකයක් බවට පත් විය. හොරණ බෝගස අසල වූ සරස්වති වෙළඳසල මුළුමනින්ම ආක්‍රමණය කර තිබිනි. අවට සෙනග ප්‍රහර්ෂයෙන් යුතුව නරඹමින් සිටියහ. ටොෆි, චොක්ලට්, විස්කෝති වැනි ආහාර ද්‍රව්‍ය හිසට උඩින් පාවී ඔවුත් මහා මගට පතිත වෙමින් තිබිනි. සමහර ලුම්පනයන් ඒවා අසුලාගෙන යමින් තිබිනි. මේවා නම් අපරාධ. මට කීමට ලැබුණේ එපමණයි. මගේ මිතුරු ග්‍රාම සූකරෙක් මා වෙත හැරුණේය. ජයදේව මහත්තයෝ, තමුසේ කන පලා ගන්නතු යනවද? මම නිහඬ වීමි. ඉන්පසු මම පොදු වෙළඳ පොළ දෙසට ඇවිද ගියමි. චප්පානිගේ සිල්ලර බඩු කඩය ගිනිගෙන දැවෙමින් තිබිනි. ඉනුත් ඔබේ කණපති පිල්ලේගේ බෙහෙත් සාප්පුව ඉදිරිපිට බෙහෙත් ඖෂධ පාරට ඇද දමා තිබිනි. බෙහෙත් දෙමළද? ඩිස්පෙන්සරි ගොඩනැගිල්ල සිංහලයෙකුගේ නිසා බේරී තිබිනි. වෛද්‍යවරයා ආගියාතක් නැත.
ගණේෂන්ගේ බෙහෙත් ශාලාව ගිනි තැබීමට අනදී තිබුණේ ඔහුගේම බෙහෙත් හලේ ඖෂධ සංයෝජකයාය. ඔහු අද හිඟා කන අබ්බගාතයකි. සියල්ල මෙහෙවා තිබුණේ කොහෙදෝ සිට පැමිණි නාඳුනන පිරිසකි. සියල්ල පෙර සැරසුම් කලක් වැනිය. දිනක් දෙකක් යනතුරු රටේ නීතියක් සිවිල් පාලනයක් නොවීය. දින තුනකට පසුව JR කටඇරියේය. අපරාධකරුවන්ට දඬුවම් දෙන බව පැවසීය. ඒත් ඇල්ලූ එකදු අපරාධකරුවෙක් සිටියේද? සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීය. පුදුමක මහත. මට පෙරදා තර්ජනය කළ ග්‍රාම සේවකද එහි සක්‍රීය සාමාජිකයෙකු වී සිටිනු දැකිය හැකි විය. සිතාගත හැකි බොහෝ දේ එහි ඇත. පාරට වැටුණු ටොපි චොක්ලට් වැනි දෑ අහුලාගෙන ගිය ලුම්පනයන් අපරාධකරුවන් ලෙස පොලිසියෙන් අත්අඩංගුවටගෙන මාස ගණනාවක් සිරගත කර සිට යලි ආපසු එවූහ. ඉතිහාසය තුළ අපරාධකරුවන් නැති එකම මහා අපරාධය මේ කළුචූලිය විය හැකි. අද දක්වා එහි කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් ලබා දී තිබේද? ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිඳවැටුනේ 1983 බව අද නීතියේ ආධිපත්‍ය ගැන කිඹුල් කඳුළු හෙලන මානව ප්‍රේමීන්ට සිහිපත් කර දිය යුතුය. මහා වෙසනයෙන් දින ගණනාවකට පසුව කණපතිට හා ගණේෂන්ට සිදුවේ කුමක්දැයි විපරම් කළෙමි. ගණේෂන්ට වැල්ලවත්තේ යමක්කම තිබූ නිසා බේරී ගොස් සුරක්ෂිතව සිටින බව අසන්නට ලැබිණි. ඒත් කණපති තමන් ජීවත් වූ හොරණ ගෙදර හැර ඔහු හම්බ කරගත් කිසිත් නොවීය. යන්නටද තැනක් නොවීය. එහෙත් දෙවි පිහිටෙන් ඔහු බේරී ගත්තේය. ටික දිනකින් හොරණට ආපසු පැමිණි විට මම ඔහු බැලීමට ගියමි. ඔහුගේ සිනාව හිතවත්කම පෙර පරිදිම වුවද මට ඔහුගේ මුහුණ එක එල්ලේ වැලිය නොහැකිය. මාද සිංහලයකු බැවින් මට මහා ලජ්ජාවක් ඇති විය. එය අදද එසේමයි. ඔහුව විනාශ කර තිබුණේ ඔහුගේ අතින්ම ප්‍රතිකාර ලැබූ ඔහුගෙන්ම බඩ වියත රැකගත්තෙවුමය. මොවුන් බොහෝ දිනෙකුට පසුව දිත්ත ධම්ම වේදනීය විපාකය ලැබුණා. ඔහු ඔහුගේ නිවස විකුණා දමා හොරණ අතහැර ගියා. තවත් ටික කලකට පසු ඔහු විතන්ව ගොස් ඕස්ට්‍රේලියාවේ රඳන බව අසන්නට ලැබුණා. විතන්ව ගියද මව්බිමට තිබූ ඔහුගේ ආදරය අඩු වූයේ නැත. සිංහලයා කෙරෙහි වෛරයක්ද ඔහුට ඇති වී නැති විනි. මිනිසා කිහිප විටක්ම ඔහු මව්බිමට පැමිණි විට තම යහළුවන් බැලීමට හොරණට පැමිණියද මට හමුවන්නට වාසනාවක් නැති විය. මා මිතුරු විශ්‍රාමික උපදිසාපති බෙනට් රත්නායකගේ උපන්දිනයට කණපති තම අස්සනින් යුතුව ඔස්කා වයිල්ඩ්ගේ ද හැපි ප්‍රින්ස් ටැග දී තිබිණි. මා ඒ ඉල්ලා කියවූ පසු ඔහු කණපති සිහිපත්වීම සඳහා එය සිංහලයට පෙරළමුදැයි මම රස්නැක්ගෙන් ඇසීමි. ඔහු එය එකහෙලා අනුමත කළ අතර මම එය පරිවර්තනය කළමි. මම එහි කණපති ගැන සඳහන් කළමි. කණපතිද හැපි ප්‍රින්ස් පඳුය. නගර සභිකයන් එකතු වී ඔහුගේ ප්‍රතිමාව උඳුනට දමා උණු කළද කෙසේවත් ඔහුගේ හදවත උණු කිරීමට නොහැකි විය. ඔහු එය කසල ගොඩකට විසිකර දැමුවහ. මිනිස් ලොව ඇති වටිනාම වස්තුව මා වෙත ගෙනවයි දෙවියන් වහන්සේ දේවදූතයාට අණ කළහ. දේවදූතයා සතුටු කුමරාගේ හදවත දෙව්ලොවට රැගෙන ගියේය. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ අසලින් අදද සතුටු කුමරා ශාස්වතයට පත්ව සිටී. කළගුණ නොදත් මිනිසුන් විසින් පළවා හැරිය කණපති අද හොඳ මිනිසුන් අතර හොඳින් ජීවත් වෙයි. සටහන NGS ජයදේව.